ආදරයෙන් පිළිගන්නවා පිටිවිසෙන් නාලිකාවට. ඉතින් අපේ ඩොග් බ්‍රීඩ් සාකච්ඡා මාලාවේ තවත් එක් සාකච්ඡාවකට තමයි අපේ මේ සූදානම. අද අපි කතා කරන්න යන්නේ රොට්වෛලර් සුනක පැටියෙක් හදන ඔබට වැදගත් වන කරුණු කාරණා කිහිපයක් ගැන. ඉතින් ඒ සඳහා අදත් වෙනදා වගේම අපිත් සමග එකතු වෙනවා පශු වෛද්‍ය අනුර කුමාර දිසානායක වෛද්‍යතුමනි. ඉතින් වෛද්‍යතුමනි සාදරයෙන් පිළිගන්නවා. වෛද්‍යතුමනි මේ රොට්වෛලර් සුනක විශේෂය ගත්තාම ඔවුන් අයත් වන්නේ ලාර්ජ් බ්‍රීඩ්ස් කියන ගණයට. ඉතින් අපි කොහොමද ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවය කුඩා කාලයේ ඉඳන්ම කළමනාකරණය කරගන්නේ සහ ඔවුන්ට තියෙන විශේෂ පෝෂණ අවශ්‍යතාව මොනවද? ඔරන්තික දැන් අපි දැන් මේක ටිකක් උබෝධු වගේ වෙන බ්‍රීඩ් ගැන කතා කරන විශේෂම කතා කරාම කාරණාවක් ඒ තමයි විශේෂම ලාර්ජ් බ්‍රීඩ් ගැල්ලෝ සහ දැන් අපි බ්‍රීඩ් දෙයක් කතා කරනවා ජර්මන් ෂෙපර්ඩ් සහ ලැබ්‍රඩෝ වගේ බ්‍රීඩ්. එකකට වඩා කිලෝ 10 12 අතර වැඩිපුර බර වැඩි වෙන රොට්වෛලර් වගේ බල්ලෙක්. එතකොට අතරම ගත්තොත් ජර්මන් ෂෙපර්ඩ් බල්ලෙක්ට වඩා රොට්වෛලර් වගේ කෙනෙක් ගත්තොත් එයාගේ ඒ කියන්නේ මසල් growth එක ගොඩක් වැඩි ඇත්තට. එතකොට දැන් ඉතින් වැඩිපුර ප්‍රෝටීන් ඕනේ. එතකොට අස්ථි ස්කන්ධයේ වැඩිපුර වැඩියෙන් හැදෙනවා. ඒක නිසා ඒකට වැඩිපුර කැල්සියම් අවශ්‍යයි. ඒ නිසා පොදුවේ ලාර්ජ් බ්‍රීඩ් බල්ලන්ට තියෙන අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම රොට්වෛලර් වගේ බ්‍රීඩ් එකක් ගත්තොත් විශේෂයෙන්ම මස්කියුලර් තම වේගවත් වර්ධනයක් අත්පත් කරගන්නවා අර බ්‍රීඩ් වගේම සහ විශේෂයෙන්ම ඊටත් වඩා වැඩි වේගයෙන් වර්ධනය වෙනවා. ඉතින් මේ කාරණා හින්දා වැඩිපුර ප්‍රෝටීන්, වැඩිපුර කැල්සියම් සහ වැඩිපුර කැලරි අවශ්‍ය විශේෂයෙන්ම මේ කැලරි ප්‍රමාණය මේ දෙයින් ලබා දෙන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. ඉතින් ඒ හින්දා දැන් මම එක පැත්තකින් තියෙන අපි සාමාන්‍ය සාකච්ඡාව කියන එක තමයි ඒකට කැල්සියම් ගත්තොත් කැල්සියම් මිලිග්‍රෑම් 4500ක් විතර දවසකට අවශ්‍යයි. ඔබ සප්ලිමන්ට්ස් ගන්න දෙන්නේ අපි දන්න ගොඩක් වෙලාවට ඒවා පර්සන්ටේජස් විදිහට කැල්සියම් දාලා තියෙන්නේ. සමහර වෙලාවට තියෙනවා 15%ක් සමහර වෙලාවට තියෙනවා 120%ක් ඇත්තටම. 120%ක් කැල්සියම් තියෙන ප්‍රොඩක්ට් එකක් ගත්තොත් ඒකේ එක තේ හැන්දක මිලිග්‍රෑම් 1000ක් තමයි කැල්සියම් තියෙන්නේ. ඒ අනුව යම් අදහසක් අපිට ලබා ගන්න පුළුවන් කොච්චර කැල්සියම් ඕනිද කියලා. දැන් හොඳ ඩොග් ෆුඩ් එකක් ගත්තොත් විශේෂයෙන්ම ලාර්ජ් බ්‍රීඩ් බල්ලන් තියෙන ඩොග් ෆුඩ් එකක් ගත්තොත් 1.12 කැල්සියම් තියෙනවා. ඒ කියන්නේ 1 ග්‍රෑම් 100ක් දුන්නොත් කැල්සියම් මිලිග්‍රෑම් 1200ක් හම්බ වෙනවා. ඔබ විශේෂයෙන්ම ගත්තොත් මාස 3 පපී කෙනෙක් නම් ඒ පපී කෙනෙක්ට ඩොග් ෆුඩ් ග්‍රෑම් 350 400ක් දෙනවා නම් කැල්සියම් මිලිග්‍රෑම් 4000 හම්බ වෙනවා. ඒ කියන්නේ විශේෂයෙන් අපිට අලුතෙන් සප්ලිමන්ට්ස් දෙන්න සහ විශේෂ දෙයක් කරන්න අවශ්‍ය නැහැ ඇත්තටම. හැබැයි දැන් අපි හෝම් මේඩ් ඩයට්ස් දෙනවා නම් විශේෂයෙන් ගෙදර හදන කෑම් දෙනවා නම් බත් සහ විශේෂයෙන් අපි ලංකාවේ මේ තියෙන විදිහට කුඩා මාළු දීප දෙන එකකින් ඒතර ඒ වගේ දෙනවා නම් අනිවාර්යෙන් ඔබ කැල්සියම් දෙන එක ගැන විශේෂයෙන් බලන්නට අවශ්‍යයි. සහ මගේ නම් නිර්දේශය තියෙන්නේ ඔබ හදන රොට්වෛලර් නම් විශේෂම වේගවත් වර්ධනයේ කාලේ හරි හොඳ ඩොග් ෆුඩ් එකක් දෙන එක තමයි ඉතාමත්ම වැදගත්. සහ ඒක මං ඒ කියන්නේ පෝෂණය කළමනාකරණය කරන එක ලේසි. සහ විශේෂයෙන් මම හැම වෙලාවෙම කියන එක තමයි ලංකාවේ මේ වෙලාවේ තියෙන බඩු මිලත් එක්ක ගත්තොත් සමහර ඩොග් ෆුඩ් එකක් දෙන එක තමයි ඉකොනොමිකල්. ඒ කියන්නේ ආර්ථික මේ විදිහට වාසිදායක වෙන්නේ. මං මුලින්ම කිව්වේ ඒ කියන්නේ මෙයාට වැඩිපුර ප්‍රෝටීන් තමයි ඕනේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ග්‍රෑම් 400ක් විතර ඩොග් ෆුඩ් කනවා කියලා කියන්නේ ප්‍රෝටීන් ග්‍රෑම් 120ක් හම්බ වෙනවා. ඒතකොට දැන් ප්‍රෝටීන් ග්‍රෑම් 120ක් කියලා කියන්නේ ඉතාමත්ම විශාල ප්‍රෝටීන් ප්‍රමාණයක්. සාමාන්‍ය පොදුයි ගත්තොත් ලංකාවේ මිනිස්සුෙක් ගත්තත් ප්‍රෝටීන් ග්‍රෑම් 50ක් විතර තමයි දවසට උපරිම ගන්නෙ. දෙහිඳා ඒ වගේ නිකන් එකමාරයක ප්‍රෝටීන් ප්‍රමාණයක් මෙයාට අවශ්‍යයි. මොකද මේගොල්ලෝගේ වර්ධනය ගත්තොත් ඇත්තටම සාමාන්‍ය අපි දරුවෙක් කවුරුත් 15කදී හැදෙන වර්ධනය මෙයා විශේෂයෙන් පළවෙනි මාස 8ේදී අත්පත් කරගන්නවා. අපි ගොඩක් කරාට කියන එකක් තමයි ඒ කියන්නේ පෝෂණේ ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්කම තිබෙනවා සහ ඒකේ ඒක බ්‍රීඩ් එකට දැනෙන එක. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට ඒ කියන්නේ මේ වේගවත් වර්ධනයේ හින්දා පෝෂණීය අසමතුලිතතාවයක් ආවොත් ඒක කියන්නේ බ්‍රීඩ් එකට දැනෙනවා. ඒ කියන්නේ ඒක නිවැරදි කර කර ඉන්න අපිට වෙලාවක් නැහැ. දැන් ගත්තොත් බැරි වෙලා හරි අතපය ඇදෙනවා වගේ සම්පූර්ණතාවයක් ආවොත් අපි ඒක නිවැරදි කරන්න යනකොටම මම කියන්නේ සම්පූර්ණතාවය ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා ඔබ කුවගේ පෝෂණය ගැන විශේෂයෙන් බලන එක අත්‍යවශ්‍යයි. සහ මේ කාරණා ටික කැල්සියම් කොච්චර දෙනවද, විශේෂයෙන් ප්‍රෝටීන් කොච්චර දෙනවද සහ කැලරි මම අර ඉතල කුවගේ මේ දෙයින් හම්බෙන එක තමයි වඩාත්ම සුදුසු. ඒක මගින් ඒ කියන්නේ පැටවාගේ අපි කියනවා මේ බෝලේ වගේ හැදෙන්න නෙවෙයි. හැබැයි ප්‍රසස්ත වර්ධනය විශේෂයෙන්ම හොඳ අස්ථි ස්කන්ධයක් හොඳ පේශී ස්කන්ධයක් එක්ක අර සමතුලිත වර්ධනයක් අත්පත් කරගන්න ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඔව් ඇත්ත. මේ රොට්වෛලර් සුරතලන් හදන අපේ ප්‍රේක්ෂකයන්ගේ අපිට නිරන්තරයෙන් ලැබෙන අවලාදයක් තමයි
කුඩා කාලයේදී කොයි තරම් ආදරෙන් කරුණාවෙන් අපි හැදුවත් වයසින් වැඩි වෙනකොට ඔවුන් සැරවෙන්න බලනවා, නපුරු වෙන්න බලනවා. ඉතින් මේ ගැන ඔබතුමාගේ අදහස කොයි වගේද? ඔව්, ඒකේ දැන් දෙකම තියෙනවා රන්දික. දැන් අපි සමහරලාට තියෙනවා දැන් මේ වගේ ලංකාවේ දැන නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන එකක් තමයි මේ බ්‍රීඩ්ස් වලට, කියන එකක් තමයි බ්‍රීඩ් එක ලොකුයිනේ. එතකොට සහ නිකන් මසල් මස්කියුලර් බල්ලෝ. එතකොට ඒගොල්ලෝ වගේ කෙනෙක් සැරපරුසු වීම නිසා දක්වන ප්‍රතික්‍රියාව ප්‍රචණ්ඩයි. අපි ගත්තොත් සම්මන් කුමරීනින් එක්කෙනෙක් කාගේවත් හපුවා වගේ නෙවෙයි, රොට්ටෑල එක්කෙනෙක් කාගේ හරි හපුවා. එතකොට වෙන ඩැමේජ් එක වැඩි. ඒ කියන්නේ ලොකු එකක්. ඒ කියන්නේ මම කියන්නේ, ඒ කියන්නේ දැන් වෙන්න පුළුවන් ආනිය සමහරට මාරාන්තික, දැන් පොඩි කුඩා දරුවෝ එක හදනවා සමහරට මාරාන්තික හානි පවා වෙන්න ඉඩ කියලා තියෙනවා. හැබැයි දැන් සහ ඒවා වැඩිපුර වාර්තා වෙනවා මේ හරි සංවේදී කාරණා හින්දා. බ්‍රීඩ් එක නිකන් අර අනවශ්‍ය විදිහට ටිකක් ඒ ඇග්‍රෙෂන් එක, ඒ කියන්නේ ඒ තියෙන දරුණුකම, ඒ ප්‍රචණ්ඩත්වය යම් ප්‍රමාණයකට මං කියන නිකන් සමහරට නිකන් අපි ඕවරයිට් කරනවා වගේකුත් තියෙනවා. හැබැයි දැන් එකක් තමයි මම ඉස්සරකෝගේ දැන් මේ වගේ බ්‍රීඩ් එකක් මම ඉස්සරකෝ සමහරලාට යම් මොන යම් හේතුවක් හින්දා හෝ ප්‍රචණ්ඩ වෙන්න පුළුවන් කම තිබෙනවා. සහ ප්‍රචණ්ඩ වුණොත් එහෙම මම ඉස්සරකෝගේ ඩැමේජ් එක වැඩි වෙන. එහෙනම් විශේෂම කුඩා දරුවෝ එක්ක තියෙනවා නම් මේ වගේ බ්‍රීඩ් එකක් අනිවාර්යෙන් ප්‍රවේශම් වෙන්නට අවශ්‍යයි. සහ මං කියන්නේ එහෙම තියන්නේ නැතුව අනිවාර්යෙන් වැඩිහිටි එක්ක, වැඩිහිටි යෙක්ගේ අපි සුපර්විෂන් එක, එහෙම නැත්නම් වැඩිහිටියෙක්ගේ අධීක්ෂණය යටතේ තමයි ඒ වගේ බල්ලෙක් විශේෂයෙන් පොඩි අයෙක් ඉන්නවා නම් අතනම තියන්න ඕනකම තියෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් තියෙන එකක් තියෙනවා මම ඉස්සරහ වගේ දැන් මේ වගේ බ්‍රීඩ් එකක් වුණත් අතන යම් ප්‍රමාණයක ජානමය පොඩි සම්බන්ධතාවයක් තියෙන අතරේ ජානමය සම්බන්ධතාවයේ තියෙන හින්දම සැරවෙන්නේ නැහැ අතනම. එතකොට දැන් ඒක දිගත්තොත් සමහර වෙලාවට ඒ කියන්නේ කුඩා කාලේ දැන් අපි ගත්තොත් එහෙම මානසික වර්ධනයේ සිද්ධ වෙන කාලේ අපි කියන මේ 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 එයා තරුණ විදිහට එයාට සලකලා එහෙම නැත්නම් ඒ කියන්නේ අපි ඒ කියන්නේ ඒ හම්බෙන ඒ කියන්නේ එයා හැදෙන වැඩෙන පරිසරය එයාට හොඳ තත්ත්වයක තියාගත්තොත් හොඳ මානසික වර්ධනයක් අපි හදාගත්තොත් එහෙම එයාට යම් ප්‍රමාණයකට හොඳින් ජීවත් වෙන්න පුළුවන්. එතකොට දැන් ඒකේ තියෙන ප්‍රධානම එකක් තමයි අපේ වීඩියෝ අපේ මේ මේ channel එකෙත් අතර ડોક્ટર රන්දරාජ පක්ෂ එක්ක කරාපු සමහර වීඩියෝ තියෙනවා ඔබට ඒක බලන්න පුළුවන්. ඒ තමයි එයාට දැන් අත්දැකීම් ලැබිලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙනම් උදාහරණයක් විදියට කුඩා කාලයේ අත්දැකීමක් දැන් සමහරලාට තියෙනවා තොප්පියක් දාගෙන යන මිනිස්සෙක් එයා කුඩා කාලේ දැකලා නැත්තම් එයා සමහරලාට ඒක දුරු වෙලා නැත්තම් කුඩා කාලේ එයා ඒක දැක්කාම එයා හිතන්නේ ඒක එයාට ත්‍රෙට් එකක්. එහෙම නැත්තම් එයාට අවදානමක් කියලා තමයි එයා දකින්නේ. අනුතුරුදායක එකක් කියලා විදිහට එයා දකින්නේ. ඒතොර ඒ වගේ ඒවට එයා ඇග්‍රෙෂන් එක වෙන්නන්න පුළුවන්. එතකොට සහ දැන් අර පුදුවිත් අපි දන්නේ එකනේ. දැන් එහෙම යන එක්කෙනෙක් එයාට හානියක් කරලා තිබ්බොත් එයා ඒක දකින්නේ කොහොමද අර වගේ විදිහට. එතකොට දැන් ඒ වගේ දැන් ඇත්තම ඕනික තමයි පුළුවන් තරම් මේ අත්දැකීම්, ඒ කියන්නේ දරුවොත් එක්ක සෙල්ලම් කරලා එක එක වර්ගයේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරලා එක එක තැන්වලට ගිහිල්ලා එතකොට එයා දන්නවා මේක නෝමල් එකක්, මේකට බය වෙන්න ඕනේ නැහැ, මේකට ඇග්‍රෙෂන් එකක් දක්වන්න ඕනේ නැහැ කියන එක එයා දන්නවා. එතකොට ඒ දේ කරලා නැතුව දැන් අපි අර කතාවට කියන්නේ يعني බල්ලෙක් සැරහරන්න ඕන නම් පිටිපස්සේ හංගල හදන්න ඕනේ කියන්නේ. දැන් ඒ හංගල හදනවා කියලා කියන්නේ මොකද එයා එළියට ආවට පස්සේ මේ එයා දකින්න හැමදේම එයා දකින්නේ එයාට තර්ජනයක් විදියට. ඒතර හිම වුණොත් එහෙම මං අනිසරකෝගේ මේ වගේ බල්ලෙක් ඇත්තරම ප්‍රචණ්ඩ විදියට තමයි ඇසිරින්න ඉඩ කඩ තියෙන්නේ. ඉතින් අක්කින මේ early කට කියන්නේ විශේෂයෙන්ම මේ සති 6න් පස්සේ දැන් සති 5ට සති 6 8ට කලින් පැටවු එක සෙල්ලම් කරන සෝෂලයිස් වෙන්න ඕනේ. වෙන බලු පැටවු එක වෙන බල්ලුත් එක්ක සෙල්ලම් කරන සෝෂලයිස් වෙන්න ඕනේ. එතකොට දැන් මොකද රොට්ටෑර වගේ බ්‍රීඩ් එකක් ගත්තොත් වෙන බල්ලුත් එක්කත් හදන්න ටිකක් අමාරුයි කියලා තමයි සාමාන්‍ය තියෙන්නේ. හරි, දෙන්නා වෙන බලු පැටව වෙන වර්ගවල බල්ලොත් එක්ක විවිධ වයස්වල හට්ටියත් එක්ක සෙල්ලම් කරන පොඩි කාලේ ඉඳලා සෝෂලයිස් වුණා නම් අර අර තියෙන ඇග්‍රෙෂන් එක ඒ තියෙන ප්‍රචණ්ඩ ජනරාව අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් පස්සේ විශේෂයෙන්ම සති 8න් විතර වගේ පස්සේ මිනිසුත් එක්ක ගන්න දිනු කරන්නේ. හරි, විවිධ වාහනවල ශබ්දද සමහර බල් වෙන්න බයිසිකල් දැක්කාම එලවනවා නිකන්. මම කියන්නේ යා එක එක කාලවලදී ජීවිතේ එහෙම ඒවත් එක්ක එලවන්න ඕනේ. එහෙම නැත්නම් යාට තර්ජනයක් විදිහට යා ඒක අඳුරගෙන තියෙනවා. ඉතින් එහින්දා මං කියේ ඒ අර හොඳ අත්දැකීම් පොඩි කාලේ ඉඳලා ලබා දීලා හදන එක තමයි වඩාත් උචිත. අපි කියන සෝෂලයිස් කරන එක සහ ඒ වුණත් යම් ප්‍රමාණයක් මම හිතල කෝගේ ටික විශේෂයෙන්ම මේ වගේ බ්‍රීඩ් එක තියෙන, ඒ කියන්නේ මේ මස්කියුලර් ගතිය
බයිට් එකක් ගත්තොත් හරි ෆෝස්ෆුල් ඉතින් පස්සේ ඩැමේජ් කරන්න පුළුවන් ගතිය මේ සියල්ල හින්දා සහ අර දැන් සමහරලාට තියෙන දැන් රොට්වයිලර් බ්‍රීඩ්ස් ගත්තොත් දැන් අපි ගත්තොත් වේදනාකාරී සෞඛ්‍ය ගැටලුවක් ඒ වගේ මොකක් හරි එකක් වුණොත් සමහරට අපි හිතන්නේ නැති වෙලාවකදී ඇග්‍රෙෂන් එකක් එන්න පුළුවන්. ඒතර මම අයිසර කෝ වගේම ඒ ඇග්‍රෙෂන් එක දරුණු වෙන්න පුළුවන්. ඒ කියන්නේ දරුණු කියන අපිට කරන ඉම්පැක්ට් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඉඳා ටිකක් මම මේ කියාපු කාරණා ටික හරියට මේව කළාද මොකද දැන් ඒක තියෙන එකක් තියෙනවා දැන් මම කිව්වා අර විදිහට සෝෂලයිස් කරාපු නැති බල්ලේ ජීවිත කාලෙම ජීවත් වෙන්නේ අප්‍රමාණයකට බයෙන්. එතකොට ඒ බයෙන් ජීවත් වෙන එක වගේ දේවල් නවත්තන එක බ්‍රීඩ් එකටත් හොඳයි. ඒ බයෙන් ජීවත් වෙන වගේ නවත්තන එක එයාටත් හොඳයි. මොකද නැත්තම් දැන් අපි ගත්තොත් අපිට දැන් අපිට නම් කියනවා මම ලොකු මානසික පීඩාවකින් ඉන්නේ කියලා අපිට කාට හරි කියන්න පුළුවන්නේ. එතකොට දැන් බල්ලෙක් ගත්තොත් එයාට එහෙම කියන්න බෑ ඇත්තට. එතකොට එයා අපහසුතාවයෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් දැන් එවැනි තත්ත්වයන් වලට යන්නේ නැතුව අපි කියන යහපත් මානසික සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරගන්න විශේෂයෙන්ම කුඩා කාලේ ඉඳලා සෝෂලයිස් කරන එක සමාජශීලී වාදනයක ඉතාමත්ම වැදගත් ඇත්තරම නේද? ඔව් ඇත්තට. අපි අනෙකුත් සුනක විශේෂවලදී සාකච්ඡා කළා වගේම මේ රොට්වර සුනක විශේෂයට වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙන රෝගාබාධ සහ සෞඛ්‍ය ගැටලු මොනවද? අපි කියන මේ ඩෙවලොප්මන්ටල් ඩිසෝඩර්ස් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි ඇත්තටම රොට්වර බ්‍රීඩ් එකට. ඉතින් ඒ හින්දා අපි අර මුලින් කතා කරා වගේම පෝෂණ කර්මණාකරණය, ව්‍යායාම ලබා දෙන එක, ඒ වගේ දේවල් ඉතාම වැදගත් මේකේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මීට කලින් අපිත් කතා කරලා තියෙන දේවල් තමයි මේ එල්බෝ ඩිස්ප්ලේසියා කියන තත්ත්වය, එහෙම නැත්නම් හිප් ඩිස්ප්ලේසියා කියන තත්ත්වය වගේ දේවල් එන්නට පුළුවන්කම තිබෙනවා. මේකේ ඩිස්ප්ලේසියා එකක් කියලා කියන්නේ විශේෂයෙන්ම ඒ සන්ධි හැදෙන ක්‍රියාවලියේදී වෙන අසමතුලිතතාවයක් නිඳ ඒ සන්ධි හරියට හැදෙන්නේ නැහැ අතර. ඒතර ඒවැ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇති වෙනවා. ඒතර ඒ වගේ දේවල් විශේෂයෙන්ම හිප් ඩිස්ප්ලේසියා වගේ ඒවා ගැන අපි ටිකක් ගැඹුරින් කතා කරා වීඩියෝ අපේ channel එකේ උඹට බලන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒඳා ඒ කියන්නේ මේ වර්ධනය වෙන අසමතුලිතතාවයන් වළක්වා ගන්නට හරි පෝෂණය ලබා දෙන එක ඉතාමත් වැදගත්. ඊට අමතරව ගත්තොත් විශේෂයෙන්ම අපි දැන් පස්සේ එන දේවල් උදාහරණයක් විදිහට ගත්තොත් අපි කියන මේ මස්කියුල ස්කෙලිටල් ඒ කියන්නේ අස්ථි සහ පේශි ආශ්‍රිතව එන සමහර සංකූලතා මතු වෙන්න පුළුවන් වයසට යනකොට. ඒක රොටල් බ්‍රීඩ් එකට කොමන් එකක්. අපි කියන එකක් මේ ටී ජෙනරේටිව් ජොයින්ට් ඩිසීසස් කියන එක. එතකොට දැන් මේ වගේ තත්ත්වයන් වෙන බ්‍රීඩ්ස් වලට වඩා රොට්වයිලර් බ්‍රීඩ් එකට මතුවෙන්න පුළුවන්. එතකොට දැන් ඊට අමතරව පොඩි කාලේ ගත්තොත් අපි දන්නා මේ දැන් අපි පොදුවේ අපි ලංකාවේ ගොඩක් දෙනෙක් දන්න එකක් නෙමෙයි පාවෝ කියන එක. සමහර වෙන බ්‍රීඩ්ස් වලට හැදෙනවට වඩා එක පැත්තකින් පාවෝ වගේ වෛරල් එකක් වෛරස් ඩිසීස් එකක් රොට්වයිලර් පැපී කෙනෙක්ට හැදෙන්න තියෙන චාන්ස් එක වැඩි. ඒ වගේම තමයි රොට්වයිලර් පැපී කෙනෙක්ට මේක හැදුනට පස්සේ මේක දරුණු වෙන්න තියෙන චාන්ස් එක වැඩි. ඉතින්ද ඔබ රොට්වයිලර් පපි කෙනෙක් ගන්නවා නම් විශේෂයෙන්ම පළවෙනි සති 4-5 යනකොට හොඳ එන්නක් ලබා දෙන එක සහ විශේෂයෙන්ම මුල් කාලේ පශු වෛද්‍යවරයාගේ නිර්දේශ මත ඒ ආසන්නව එක ළඟ ලබා දෙන එන්නත් ලබා දෙන ඉතාමත් වැදගත්. මොකද විශේෂයෙන්ම මම අරිසර කුවගේ වෙන බ්‍රීඩ්ස් වලට වඩා වැඩිපුර රොට්වයිලර් පපි කෙනෙක්ට පාවු හැදෙන්න පුළුවන් සහ දරුණු වෙන්න තියෙන ඊට වඩා ඉතාමත්ම වැඩි. ඊට අමතරව තියෙන එකක් තියෙනවා හන්දිකා දැන් මේ රොට්වයිලර්ගේ බ්‍රීඩ්ස් වල ඇත්තටම මේ ඒ කියන්නේ මැරෙන්න මේ කැන්සර් හැදිලා මැරෙන්න තියෙන හැකියාවක් වැඩි කියලා කියන්නේ. එකක් තියෙනවා මේ ඔය උද්දටි වසා සහ විශේෂයෙන්ම ප්ලීහා වාස්විතව වෙන පිළිකා අපි කියන සමහර ලිම්ෆෝමා ඊට පස්සේ විශේෂයෙන්ම ප්ලීහා ආශ්‍රිත වෙන එකක් තියෙනවා මේ හිමැන්ජියෝසාකෝමා කියන තත්වය. මෙවැනි පිළිකා ඇති වෙන්න තියෙන හැකියාව වැඩි සහ විශේෂයෙන්ම පිරිමි සත්තු ගත්තොත් වැඩිපුර වේගයෙන් වර්ධනය වෙච්ච පිරිමි සත්තුන්ට මෙවැනි තත්ත්වයන් මතුවෙන්න තියෙන හැකියාව වැඩි කියලා තමයි පරිශ්‍රණ වලින් හොයාගෙන තියෙන්නේ. ඊට අමතරව තියෙනවා මේ ඔස්ටියෝසාකෝමා වගේ පිළිකා තත්ත්වයන් මතුවෙන්න තියෙන හැකියාව සහ ඒ කියන්නේ රොට්වයිලර් බ්‍රීඩ් එකට පිළිකා ඇතිවීම සහ පිළිකාවකින් මිය යන්න තියෙන අවදානම වැඩි කියන එක සහ ඒ හින්දා විශේෂයෙන්ම පිරිමි සතුන් ගැහැණු සතුන්ට වඩා පිරිමි සතුන්ගේ අර කියනවා මේ ලයිෆ් ස්පෑන් එක ඒ කියන්නේ දරවසෙන් ජීවත් වෙන වයස ගත්තට පස්සේ ටිකක් අඩුයි කියලා තමයි පරිවේෂණ වාර්තාවල තියෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයන් තියෙනවා විශේෂයෙන් අපි බලන්න ඕනි සහ අඳුරගන්න ඕනි තත්ත්වයන්. එතකොට මම අර එක දවසකුත් කතා කරලා තියෙනවා වගේ මෙවැනි තත්ත්වයන් තිබුණා විශේෂයෙන් මම අර ඉස්සර කෝගේ එල්බෝ ඩිස්ප්ලේසියා හිප් ඩිස්ප්ලේසියා වගේ තත්ත්වයන් ඩයග්නොස් වෙච්ච එහෙම නැත්නම් ඒ තත්ත්වයන් අඳුරගත්ත ඒ කියන්නේ සුනකයන් බ්‍රීඩ් කරන එකෙන් අනිවාර්යෙන්ම වළක්වා ගන්නට අවශ්‍යයි සහ මේ සමහර වෙලාවට අපි කියන දැන් අපි ඩොගොමන් වගේ බ්‍රීඩ්ස් වල හાર્ට් ඩිසීසස් හැදෙනවා වැඩි කියලා එකක් අපි කතාවක් කියනවා. ඒතකොට ඒ වගේම ටිකක්
heart diseases හැදෙන්න යම් අවදානමක් තිබෙන වයසට යනකොට මේ මේ බ්‍රීඩ් එකට ඒ කියන්නේ සහ මේ මෑත කාලේ ටිකක් ඔය එංගලන්තේ කරාපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙන මේ අපි කියන මේ otitis externa කියන එක මේ කනේ කන ආශ්‍රිත ප්‍රදාහයන් නැති වෙන්න තියෙන එක කනේ ආබාධ ඇති වෙන්න තියෙන එක ඒ ඉඩ කඩ රොට්වයිලර් බ්‍රීඩ් එකට වැඩි කියලා ඒ පරීක්ෂණ වාර්තා වලින් හොයාගෙන තියෙනවා සහ විශේෂයෙන්ම මේ තරබාරු වෙන එක පිරිමි සතුන් ටිකක් වැඩි කියන එක තරබාරු වුණොත් එහෙම ඒ සතුන්ගේ ආයු කාලය සැලකුම් විදිහට අඩුයි කියන එක ඒ පරීක්ෂණ වාර්තාවෙම පෙන්නලා දෙලා දෙනවා. ඉතින් පොදුවේ ඔබ විශේෂයෙන් ඔබ දැන් රොට්වයිලර් බ්‍රීඩ් එකක් හදනවා නම් විශේෂයෙන් ඉස්සරහට හදන්න බලාපොරොත්තු වෙනවා නම් මේ කියන කාරණා ටික අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම අර මුලින් කිව්වා වගේ කැන්සර් හැදෙන්න පුළුවන්කම පෝෂණය නිවැරදි කරන එක ඒ කියන්නේ ක්‍රමානුකූලව ඉන්නත් ලබා දෙන එක අවශ්‍ය ව්‍යායාම දෙන එක පොඩි කාලේ මම අන්සල පොඩි සෝෂලයිස් කරන එක එතකොට මේ වගේ දේවල් කරන එක මගින් නැත්නම් අර මේ දේවල් මේ තත්ත්වයන් එකක් දෙකක් හරි මතු වුණොත් එහම අපි කරන හරි ෆ්‍රස්ට්‍රේට් කියන දැන් අපි ගත්තොත් අපිට හරි ෆ්‍රස්ට්‍රේටින් කියන එක සමහර තැන් ඉව කරන්න අමාරුයි බලන්න සැර වෙනවා එතකොට මේ වෙනි තත්ත්ව විසින් ඔබ රොට්වයිලර්ගේ බ්‍රීඩ් එක හදන එක ඒ කියන්නේ හදලා ඔබ බලාපොරොත්තු වෙන දේවල් ඔබට ලබා ගන්න බැරි වෙනවා කියන එක තමයි කියන්නේ. තවත් මෙවැනි හරවත් සාකච්ඡාවකින් නැවත හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.